සුබ දැස්සනක් සුබ දිනයක් දයාකර හිතවතුනි දරුවෝ නිදමපේනි. මමද ඔබ හැමෝටගෙන එන්නේ ඉංග්‍රීසි භාෂාව දින ඉතා වැදගත් පාඩමක්. පාඩම අතිශය වැදගත්. මේ පාඩම ඔබ අපි දැකලා තියෙනවා, මේ පාඩම උගන්වලා තියෙනවා විවිධ පොත්වල විවිධ වැඩසටහන් වල. නමුත් මම දකින්නේ තමයි, මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේදී මම දැක්ක දේ තමයි මේ පාඩම සම්පූර්ණ පාඩමක් වශයෙන් කොහොමවත් උගන්වන්නේ නැහැ. මේ පාඩමේ කෑලි කෑලි තමයි උගන්වන්නේ. මම දැකලා තියෙනවා ලොකු පොත්වල ප්‍රසිද්ධ පොත්වල පවා තියෙන්නේ මේ පොඩි පොඩි කෑලි. එහෙම කෑලි කෑලි ඉගෙන ගත්තම අපිට මේක භාවිතාගෙන ගැටළු වෙනවා. මේ කෑල්ල කොහට දෙන්නේ, මේ කෑල්ල කොහට දෙන්නේ, මේක මෙතනට ගැළපෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. ඉතින් නා මම අදහස් කරා මේ පාඩම සම්පූර්ණ පාඩම දරුවන්ට ඔබට ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට පුළුවන් වන ආකාරයට ඔබ හමු වේ තිබීමට. ඉතින් මේ පාඩම තමයි verbs. verbs කියන්නේ ක්‍රියාපද. ක්‍රියාපද කියන්නේ හිතවතුනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන කොඳුනාටි. ඉංග්‍රීසි භාෂාවේ තියෙන කොඳුනාටි. කොඳුනාටි කියන්නේ මේ පාඩම තමයි ඉංග්‍රීසි භාෂාව දරාගෙන ඉන්නේ. මේට අමතරව තව පාඩම් සම්මානයක් තියෙනවා. නමුත් ක්‍රියාපද කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන අතිශය වැදගත් පාඩම. importance of the verb. ක්‍රියාපදයේ වැදගත්කම. ක්‍රියාපදයේ වැදගත්කම කියන්නේ දයාබර දරුවනි හිතවතුනි අපි වාක්‍යයක් ගත්තම වාක්‍යයක නිවැරදිම ක්‍රියාපදය භාවිත කරන්න ඕන. ඒකට හේතු වෙන්නේ අපි හිතේ ඇති වෙන අදහස, අපි ප්‍රකාශ කරන යන අදහස එයාකාරයෙන්ම කියවෙන්න ඕන, ලියවෙන්න ඕන. හැබැයි මේ අපි එයාකාරයෙන්ම ප්‍රකාශ කරන යන වාක්‍ය, එයාකාරයෙන්ම ප්‍රකාශ කරන වාක්‍ය තුල වැරදි ක්‍රියාපදයක් යෙදුවොත් අපි කියන්නේ යන අදහස නෙවෙයි ඒ වාක්‍ය තුල ගැබ්වේ. නිකම හිතන්න, ඔබේ යාළුවෙක් ඔබෙන් අහන ප්‍රශ්නයක් අහපුවාම ඔයා ඊට ගැළපෙන උත්තරයක් දෙන්න ඕන. ඔබ බැරිලාවත් ඊට නොගැළපෙන උත්තරයක් දුන්නොත් සම්පූර්ණම ඊට ගැටලුවක් බිහි වෙනවා. ඒ කියන්නේ යම්කිසි වාක්‍යයකට වැරදි ක්‍රියාපදයක් දැම්මොත් ඔබ කියන්නේ යන අදහස ඔබේ හිතේ තියෙන අදහස නෙවෙයි වාක්‍යයෙන් කියවෙන්නේ, ඊට හාත්පසින් වෙනස් වාක්‍ය. මෙතන ලොකු ගැටලුවක් බිහි වෙනවා. එකින් අපි සැමවිට උත්සාහ ගන්න ඕන වාක්‍යයට නිවැරදිම ක්‍රියාපදය භාවිත කරන්න. ඔය මේක ලොකු ගැටලුවක් නෙවෙයි. අපි ඕන කෙනෙක් පටන් ගන්නේ දැනුම බිඳුවේ. ඊට පස්සේ අපි ටික ඉස්සරහට ගිහිල්ලා දැනුම උපරිම කර ගන්නවා. එතකොට අපි දන්නවා අපි තව කෙනෙකුට උදව් කරන්න ඕනේ කියලා අපි දැනුමේ. අපි ඕන කෙනෙකුට බොහොම සරල පහසු කරනවා තමයි අර බෑඩ් මූඩ් එකේ ඉඳලා ගුඩ් මූඩ් එකට යන්නේ. මේ බෑඩ් මූඩ් එකේ ඉඳලා ගුඩ් මූඩ් එකට යනකොට මේක මේ සරලම දෙයක් නෙවෙයි. ටිකක් මේ කැපවීමක් කරන්න ඕන. මොකද මේ කොහොමවත් දැනුම කොතන තැනක පොතක හරි තිබුණාට ඒක ඔලුවට එන්න අපි ඒක නැවත නැවත කියවලා අපි පරිශීලනය කරලා අපි දැනුම ගන්න ඕන. අපි යමු ඉස්සරහට. අපි බලමු මේ ක්‍රියාපදේ කොහෙද තියෙන්නේ කියලා. අපි මීට පෙරත් මේ ගැන කතා කරලා තියෙනවා. අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වාක්‍ය වර්ග දෙකයි. එකක් ඇක්ටිව් වොයිස් කර්තෘකාරක, අනික පැසිව් වොයිස් කර්මකාරක. මේ අද අපි කතා කරන්න යන්නේ මේ ඇක්ටිව් වොයිස් නැත්නම් කර්තෘකාරක වාක්‍යයක් ගැන. කර්තෘකාරක වාක්‍යයේ කොටස් තුනයි ඔබ දන්නවා. සබ්ජෙක්ට්, වර්බ්, ඔබ්ජෙක්ට්. සබ්ජෙක්ට්, වර්බ්, ඔබ්ජෙක්ට්. අපි දන්නවා අනිවාර්යයෙන්ම කර්තෘකාරක වාක්‍යයක් නම් කර්තෘකාරක වාක්‍යය අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ කර්තෘ කෙනෙක් සහ වර්බ් එකක්, ඒ කියන්නේ ක්‍රියාවක් තිබිය යුතුයි. එතකොට වාක්‍යයක කර්තෘකාරක වාක්‍යයක අනිවාර්යයෙන්ම ක්‍රියාවක් තියෙන්නම ඕන. ක්‍රියාවක් තියෙන්න ඕන. ක්‍රියාවක් නොමැති වුණොත් ඒක වාක්‍යයක් නෙමෙයි, වාක්‍ය කෑල්ලක්, වාක්‍ය ඛණ්ඩයක් වෙනවා. ඔබ දැනට මතක තියාගන්න ඕන අනිවාර්යයෙන් ඔබ වාක්‍යයක් ලියනවා නම්, ඔබ වාක්‍ය ප්‍රකාශ කරනවා නම් අනිවාර්යයෙන්ම එම වාක්‍ය තුල ක්‍රියාපදයක් අන්තර්ගත විය යුතුමයි. දැනට මතක තියාගන්න මේක අනිවාර්යයෙන්ම වාක්‍යයක් තුල ක්‍රියාපදයක් තිබිය යුතුමයි. අපි මීට ඉස්සෙල්ලා කුරුසිදී අධ්‍යයනය කරා කතා කරා වාක්‍ය තුල ක්‍රියාපදයක් තියෙන්න ඕන කියලා. මෙන්න ඊළඟ සංකල්පය. finite verbs. finite verbs කියන්නේ බොහෝ විට කතා කරන්න නැති දෙයක්. නමුත් මේක අතිශය වැදගත් සංකල්පයක්. මෙතනින් තමයි මම ඔබව රැගෙන යන්නේ. කොහොමද ක්‍රියාපද වර්ග ටික එක එක අවස්ථාවේදී භාවිත කරන්න කියන එක උලුට දාන්න. finite verbs කියන්නේ අවසාන ක්‍රියාපදය.
මොකද මේ අවසන් ක්‍රියාපදය කියන්නේ? ඔබට අදහසක් තියෙනවද මේ අවසන් ක්‍රියාපදය මොකක්ද කියන්නේ මොකක්ද කියලා? අවසන් ක්‍රියාපදයක් කියන්නේ බිලමෙන් අහපුවන් එකේ උත්තර දෙන්න. ළමයි කියනවා වාක්‍ය අවසන් නිදාන ක්‍රියාපද. මේ පුදුම දේවල් තමයි හිතලා කියන්නේ. නමුත් මේ අවසන් ක්‍රියාපදයක් කියන්නේ මෙන්න මේක තමයි කතන්දර. අපි වාක්‍යයකට ක්‍රියාපදයක් දානවා. මොකටද ක්‍රියාපදයක් දාන්නේ? ඇයි වාක්‍යයකට ක්‍රියාපදයක් දාන්නේ? අපි වාක්‍යයකට ක්‍රියාපදයක් දාන්නේ වාක්‍යයට තේරුමක් දෙන්න. වාක්‍යයට තේරුමක් දෙන්න. මොකද මේ අවසන් ක්‍රියාපදයක් කියන්නේ? අවසන් ක්‍රියාපදයක් කියන්නේ අපි වාක්‍යයකට ක්‍රියාපදයක් කියනවා ඒ වාක්‍යයට අවසන් තේරුමක් දෙන්න. එහෙම නැත්නම් අපි උත්සාහ ගන්නවා. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාපදයකට හැකියාවක් තියෙන්න ඕන ඒ වාක්‍යයට අවසාන තේරුමක් දෙන්න. මොකක්ද මේ අවසාන තේරුම කියන එක? අපි බලමු ඉස්සරහට ගිහින්. මෙන්න දිනව සරල කච්චු කෙනෙක් අම්මා. උයයි. ක්‍රියාව. බත් කරනවා. අම්මා උයයි බත්. ගම්බන් අම්මා උයයි බත්. ඒක අපි ඉස්සරහට යමු නේද? දෙවෙනි වාක්‍යය අම්මා ඉව්වා බත්. අම්මා ඉව්වා බත්. නේ උයයි කියන්නේ ක්‍රියාපදය, කිව්වා කියන්නේ ක්‍රියාපදය. අම්මා උයාවි බත්. ඒක උයාවි කියන්නේ ක්‍රියාපදයක්. උයයි ක්‍රියාපදයක්. ඉව්වා ක්‍රියාපදයක්. උයාවි ක්‍රියාපදයක්. අම්මා උයමින් බත්. උයයි, ඉව්වා, උයාවි, උයමින්. අම්මා උයලා බත්. බලන්න ක්‍රියා දැන් අම්මා කට්ටු වර්ගෙන තියෙනවා බත් කරන ගැන තියෙනවා ක්‍රියාපද වශයෙන් යයි ඉව්වා උයාවි උයමින් උයලා බත් මේ වාක්‍ය ටික කියවනකොට පොඩි බලන්න නිකන් හිතන අම්මා උයයි බත් තේරුමක් තියෙනවද අම්මා ඉව්වා බත් ඇත්තටම තේරුමක් තියෙනවද අම්මා උයාවි බත් තේරුමක් තියෙනවද අම්මා උයමින් බත් වාක්‍ය තේරුම ජනිත වෙනවද අම්මා වියලා බත් හරිද වාක්‍ය ඕක ගැටලු ටිකක් මතිනවා දැන් අපි දන්නේ නැහැ මේ ක්‍රියාපද ඇත්තටම මේ ක්‍රියාපදේ මේ වාක්‍යයට මේ ක්‍රියාපදේ ගැළපෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා ඔව් අපි ඒක බලන්න ඕන ඇත්තට මේ ක්‍රියාපදේ වාක්‍යයට ගැළපෙනවද නැද්ද කියලා ඒ සඳහා අපි මේ සිටී කියන උපකාර ක්‍රියාපදයයි තිබේ කියන උපකාර ක්‍රියාපදයයි භාවිත කරා මේ සිටි කිව්වන් ඒ සිටි විදිහේ සිටි සිටි ආ සිටිවි ඒ කාණ්ඩේ ඕනම පදයක් තිබේ තිබෙනවා තිබුණා ඕනම පදයක් මෙතන මම ලොකු සංකල්පයක් තමයි මේ උගන්වන්න උත්සාහ කරන්නේ අපි බලමු දැන් මේ බලන්න අපි මෙන්න මේ සිටි කියන එකයි තිබේ කියන එකයි යොදා ගන්නේ දැන් මේවා දාන්න බැරි නම් මේ වාක්‍ය මේ ක්‍රියාපදයේ අවසන් සිටි හරි තිබේ හරි දාන්න බැරි නම් ක්‍රියාපදයේ අවසන් මම දාන්න පුළුවන් නම් ඒ ක්‍රියාපදය අවසන් නැහැ. අවසන් නැහැ කියන්නේ මේගොල්ලන්ගේ උදව් ඕන. මේගොල්ලන්ගේ උදව් ඕන කියන්නේ එයා පූර්ණ නැහැ. මේගොල්ලන් තව කෙනෙක්ගේ උදව් ගැතු යනවා මෙන්න ඒගොල්ලන්ගේ උදව් ගැතු යනවා කියන්නේ එයා පූර්ණ නැහැ. පූර්ණ නැහැ කියන්නේ අවසන් නැහැ. ඒක වාක්‍යයක තනියම තියන්න බෑ. අපි බලමු පළවෙනි වාක්‍යය. අම්මා උයයි සිටි බත්. අම්මා උයයි සිටි කියන්න පුළුවන් ගැලපෙන්නේ නැහැ. උයයි තිබේ ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ උයයි එක්ක සිටි දාන්නත් බෑ. තිබේ දාන්නත් බෑ. ඒ කියන්නේ අම්මා උයයි බත් කියන්නේ සම්පූර්ණ වාක්‍යයක්. සම්පූර්ණ වාක්‍යයක්. කියන්නේ උයයි එක්ක සිටි දාන්නත් බෑ, තිබේ දාන්නත් බෑ කියන සම්පූර්ණ වාක්‍යයක්. ඒකේ සම්පූර්ණ තේරුමක් එනවා. අම්මා ඉව්වා බත්. අම්මා ඉව්වා බත්. බලමු. අම්මා ඉව්වා සිටි බත්, අම්මා ඉව්වා තිබේ බත්. ඉව්වා සිටි, ඉව්වා තිබේ. නෑ, ඒක දාන්න බෑ. එනම් මේ වාක්‍යයත් අවසන්. ඊපස්සේ අම්මා උයාවි සිටීපත් අම්මා උයාවි තිබේපත්. උයාවි සිටි දාන්න බෑ. උයාවි තිබේ දාන්න බෑ. එනම් මේ වාක්‍යයත් අවසන්. මේ බලමු ඊටපස්සේ අම්මා උයමින් සිටීපත් අම්මා උයමින් තිබේපත්. අම්මා උයමින් තිබේපත් කියන්න බෑ. අම්මා උයමින් සිටීපත් උයමින් සිටි. එනම් මින් කියනවා නම් අනිවාර්යෙන් සිටි එන්න ඕන. එතකොට මේක අම්මා උයමින් සිටි බත්. එතකොට උයමින් කියන එකට උයමින් නැත්නම් මින් එනකොට අනිවාර්යෙන් සිටි එන්න ඕන. ඒ කියන්නේ මෙයා තනියම යන්න බෑ. මෙයාට තනියම තියන්න හැකියාවක් නෑ. මෙයා අවස්ථාවක් නෑ.
මේ අවසන් කරන්න මෙන්න මෙයාගේ උදව් ගන්න. එතකොට අපි දන්නවා මේ උයමින් සිටි මින්මින් මං සිටි යොදන්න මොන මේ මින් කියන ක්‍රියාපදයට මේ තනියම යන්න බෑ, හිතනියම නැකියව නැහැ, අවස්ථා නැහැ. ඒකෙන් නම් මෙන්න මේ සිටි දාලා අපි ක්‍රියාපද උයමින් සිටි කියලා අවසන් කරන්න ඕන. අම්මා උයලා, උයලා සිටි කියලා අම්මා උයලා තියෙනවා, තිබෙයි, උයලා තිබෙයි. අන් තව ගැටලුවක් එනවා. එහෙනම් මේ උයමින් සිටි වගේ උයලා කියන එක තනියම තියන්න බෑ. මේ ක්‍රියාපදයක තනියම හැකියාවක් නැහැ. මෙයාට මෙයා තිබෙයි වල උදව් වුණ. එතකොට තමයි වාක්‍ය සම්පූර්ණේ අම්මා උයලා තිබෙයි බත්. මෙන්න තියෙන රටාව. ඔබට පුළුවන් මේක ලියා ගන්න. මෙතන අම්මා උයයි බත්. අම්මා ඉව්ව බත්. අම්මා උයාවි බත්. අම්මා උයමින් සිටි බත්. අම්මා උයලා තිබෙයි බත්. මේක තමයි නිවැරදිම රටාව. එහෙම නැතුව අපිට ඕන ද බැරිලවත් අපිට ඕන විදිහට මේ සිටි හරි තිබේ හැතියන්න බෑ. සිටි නම් මින්නේ කියන්න ඕන, උයලා නම් තිබේ කියන්න. යමු ඉස්සරහ. ක්‍රියාපද වර්ග උනේ ඊළඟ කොටස. ක්‍රියාපද වර්ග දැන් අපි අර මුලින් කිව්ව එක උළු තියාගන්න ඕන. ඒ කියන්නේ අපි දන්නවා දැන් වෙනකොට අපි දන්නවා වාක්‍යයක තියෙන්න ඕන ක්‍රියාපදයක්. ඊළඟ සංකල්පයේදී අපි කතා කරා වාක්‍යයක තියෙන්න ඕන ක්‍රියාපදයක් නෙවෙයි, අවසාන ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් නිකන් තිබ්බට වැඩක් නැහැ. තේරුමච්චරිත වෙන්නේ නැහැ, පැහැදිලි අවසාන තේරුමච්චරිත වෙන්නේ නැහැ. ඔබට පැහැදිලි අවසාන තේරුමක් දෙන්න ඕන නම් එම වාක්‍යයට එම වාක්‍ය තිබෙත්තේ අවසාන ක්‍රියාපදයක්. එහෙම නැත්නම් finite verbs. verbs kinds verb forms ක්‍රියාපද වර්ග. ක්‍රියාපද වර්ග කියපු ගමන් අපි දන්නවා ගොඩක් පොත්වල ගොඩක් පාඩම් අපි දන්නවා උගන්වන්නේ මේ tenses කියලා. දරුවන් එහෙම නැත්නම් ඉංග්‍රීසි ගන්න පැහැදිලිව ඔබ දරගන්න ඕන tenses වෙනයි ක්‍රියාපද වර්ග වෙනයි. ඒ පැහැදිලිව ඔබ තේරුම් ගන්න ඕන tenses වෙනයි ක්‍රියාපද වර්ග වෙනයි. tenses කියන්නේ කාලය, ක්‍රියාපද වර්ග කියන්නේ verbs forms. මෙන්න verbs මොකද? present form වර්තමාන ක්‍රියාපද. form කියන්නේ විදිය. නමුත් අපි විදිය කියන කොට පැත්තේ දාලා වර්තමාන present form වර්තමාන ක්‍රියාපද. past form අතීත ක්‍රියාපද. future form අනාගත ක්‍රියාපද. present participle form මිශ්‍ර ක්‍රියාපද. past participle form පූර්ව ක්‍රියාපද. මේ මතක තියාගන්න ඕනේ අපේ සිංහල භාෂාත් එක්ක සංසන්දනය කරන සිංහල භාෂාවෙන් නම් ක්‍රියාපද වර්ග අතිශය විශාල ප්‍රමාණයක් තියෙනවා. අතීත කාල ස්ත්‍රීලිංග ක්‍රියාපද. අතීත කාල පුරුෂ ලිංග ක්‍රියාපද. වර්තමාන පුරුෂ ලිංග, ස්ත්‍රීලිංග, අනාගත. මේව කඩලා සංකීර්ණ වෙලා තියෙනවා. හැබැයි ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් වශයෙන් මතක තියාගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවේ මෙහෙම ගැටලු නැහැ. ඔබට තියෙන්නේ මෙන්න මේ ක්‍රියාපද වර්ග පහ බොහොම සරලව නිවර්ති භාවිතා කිරීම පමණයි. පළවෙනි එක present form වර්තමාන ක්‍රියාපද. අතිශය වැදගත්. අතිශය වැදගත්. මට කියන base form කියලා. base කියන්නේ foundation එක. මුල. මුල කියන්නේ මේ ක්‍රියාපද වර්ග පහ වර්තමාන, අතීත, අනාගත, මිශ්‍ර, පූර්ව යන ක්‍රියාපද වර්ග පහේම ආරම්භකය තමයි base form එක නැත්නම් වර්තමාන ක්‍රියාපද. මෙන්න බේස් ෆෝම් එකට උදාහරණයක්. බේස් ෆෝම් එකෙන් තමයි නැත්නම් වර්තමාන ක්‍රියාපදෙන් තමයි නිකුත් ක්‍රියාපද ඔක්කොම හැදෙන්නේ. බේස් ෆෝම් එකෙන් හැදෙනවා past එක, අතීත එක, future එක හැදෙනවා. present participle හැදෙනවා. past participle හැදෙනවා. මෙන්න උදාහරණයක්. මෙන්න වර්තමාන පදයකට උදාහරණයක් cook. මේක වර්තමාන බහුවචන පදයක්. මතක තියාගන්න ඕනේ බේස් ෆෝම් කියලා කියන්නේ වර්තමාන ඒකවචන නෙවෙයි, වර්තමාන බහුවචන. මෙන්න cook. cook වලින් හැදුනා අතීත cook. මොකද උනේ cook කියන පදයට ed එකතු වෙලා cook කියන අතීත පදේ හැදුනා. මෙන්න cook වලින් හැදුන අනාගත පදේ will cook. මොකුත් නැහැ cook කියන පදයට will අවශ්‍යතාවය. මතක තියාගන්න will පදයට සමානව shall පදයක් එනවා. will cook, shall cook. මොකුත් නැහැ හැම වෙලේම එකතු වෙන්නේ වර්තමාන බහුවචන පදයට තමයි තව කෑල්ල. අතීත නම් ed එකතු වෙනවා, අනාගත නම් will හරි shall හරි එකතු වෙනවා.
කුකින් මිශ්‍ර ක්‍රියාව ප්‍රසන් පාර්සිබල් එක මුකුත් නෑ කුක් කියන වර්තමාන බහුවචන පදයට අයංචි එකතු වුණා කුකින් හැදුණා කුක් මෙන්න කුක් කියන වර්තමාන පදයට ඊඩී එකතු වෙලා පූර්ව ක්‍රියාව හැදුණා හැබැයි මෙතන පොඩි ඔබට ගැටලුවක් වෙතුනා මේ අතීත කුක් කියන එකත් එක වගේ කුක් කියන පූර්ව ක්‍රියාවත් එක වගේ දෙකම එක වගේ තමයි හැබැයි මතක තියාගන්න මේ කුක් කියන්නේ ඉව්වා පූර්ව ක්‍රියා කුක් කියන්නේ උයලා මේ කුක් අතීත කුක් ඉව්වා පූර්ව ක්‍රියා කුක් උයලා දැන් present work past එක work future will work present participle working වුණා past participle work මම නිකමට සිංහල තේරුම් කියන්නම් work කියන්නේ වැඩ කරනවා work කියන්නේ වැඩ කරා will work කියන්නේ වැඩ කරාවි working කියන්නේ වැඩ කරමින් work කියන්නේ වැඩ කරලා ඉතින් දයාපර හිතවතුනි මෙම පාඩම ඕනෑට වැඩිය දිග්ගැසෙන හින්දා මම මේ පාඩම මේ කුසින් ඉදින් නතර කරනවා ලබන සැරේ තව දින කිහිපයකින් ඉතිරි ක්‍රියාපදවල සම්පූර්ණ කුරස් දානවා මතක තියාගන්න අපි මේවා කරන්නේ ඔබගෙන් යම් කිසි ආධාරයක් හරි කිසිම මූලයක් බලාපොරොත්තු නෙවෙයි නමුත් ඔබ මෙම පාඩම් මාලාව ගාව තව කෙනෙකුට කියන්න තව කෙනෙක් ඉගෙන ගන්න ඕන ඒත් එක්කම මම ඉල්ලීමක් කරනවා මගේ කළු ස්ටයිල් channel එක subscribe කරලා මට මම යන ගමනට සහයෝග දක්වන්න මොකද මම හිතනවා ඔබ ඒ උදව්ව කරයි කියලා මම මේ සඳහා කාලය මගේ සමය මගේ වියදම කැප කරනවා ඔබත් මට පොඩි උදව්වක් කරන්න මගේ channel එක ගැන යාළුවෙකුට කියන්න ඒ වගේම තමයි subscribe කරන්න එහෙනම් ඔබට බොහොම ස්තුතියි අපි සමග ඊළඟ කොටසෙත් සම්බන්ධ වෙමු